අයිබුවන් අපි අද මුණ ගැහිලා ඉන්නේ අට ශ්‍රේණි අලුත් පාඩමක් සමගින් ඒ සම්භාවිතාව කියන පාඩම සමගින් ඉතින් අදත් මේක සජීවී පන්ති සාම්ප්‍රදායික ප්‍රතිගත කිරීම ඒ නිසා අපි වීඩියෝ එක කෙටි කර ගැනීම සඳහා ගැටුම් සෑදීමකට දීලා තියෙන වෙලාව අඩුද තියෙනවා මේ වීඩියෝ එකෙන් ඉතින් ගැටලුවක් හදන්න දුන්නහම උගලන්ට පුළුවන් වෙනදා වගේම වීඩියෝ එක තාවකාලිකව නවත්තලා ඒ ගැටලුව විසඳලා ඉතින් එහාට ඒ වෙයි පුනරීක්ෂණ වැඩසටහන දුර නියලෙ හොඳයි අපි අද පාඩමක් සම්බන්ධ කරමු අද අපි කතා කරන්න යන්නේ දරුවනේ සම්භාවිතාව කියන පාඩම ගැන සම්භාවිතාව කියන පාඩම ගැන ලියාගන්න මාතෘකාව 29 වෙනි පාඩම සම්භාවිතාව 29 කියලා දාලා සම්භාවිතාව කියලා ලියාගන්න මාතෘකාව සම්භාවිතාව සර් 29 වෙනි පාඩමද ඔව් මේ මේ සම්භාවිතාව කියන වචනේ මීට කලින් ඕගොල්ලෝ අහලා නැහැ සම්භාවිතාව කියන වචනේ මීට කලින් ඕගොල්ලෝ අහලා නැහැ. හරිද? සම්භාවිතාව කියන පාඩම මීට කලින් හැබැයි ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. දැන් ඔයගොල්ලෝ බලයි අහලා නැත්නම් කොහෙදද අපි ඉගෙන ගත්තේ කියලා. ඉගෙන ගත්තේ 7 වසරේදී සිදුවීමක විය හැකියාව කියන පාඩමේදී. එතකොට ඒ සිදුවීමක විය හැකියාව කියන පාඩමේදී ඔයගොල්ලන්ට මතකද නැහැ ඔයගොල්ලෝ මේ ලකුණු ප්‍රදානය කළා. ප්‍රදානය කරා කියලා කිව්වේ. ඈ ලකුණු දුන්නා එක එක සිදුවීම් වලට. දැන් උදාහරණයක් ලෙස ඔයගොල්ලෝ මෙන්න මේ වගේ මම ඊටට මතක් කළොත් ඒ ක්‍රමය දැන් අපිට 8 වසරේදී වැඩකට ඇත්තටම වැඩකට නැති වෙලාම වගේ යනවා. මොන මම පොඩ්ඩක් මතක් කරන්නම් ඒක. 8 වසරේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කිසිසේත්ම සිදුවිය නොහැකි සිද්ධි. කිසිසේත් සිදු නොවන සිද්ධි. ඒ කියන්නේ මේක සිද්ධ වෙන්න කිසිසේත්ම බෑ. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම බස්නාහිරින් ඉරපෑයින් නේද? ඈ කිසිසේත්ම වෙන්න බෑනේ නේද? උතෝර ඒක නම් අපි දුන්න ලකුණු බිඳුවක්. එහෙම නැත්නම් පස් වාරයක් හතර 70 වෙන්න. වෙන්න බෑනේ. පස්සරක් හතර 70 වෙන්න බෑනේ කිසිසේත්ම. ආ ඒ වගේ සිද්ධි වලට අපි දුන්න පුතේ ලකුණු බිඳුවක්. ලකුණු බිඳුවයි කියලා කිව්වා. ඒ වගේමයි අපි කතා කරා අනිවාර්යෙන් සිදුවන සිද්ධි. ඒක අනිවාර්යෙන් වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් ගණිතයෙන් ගත්තොත් 4 5 20ක් කියමු. හරිද? අනිවාර්යෙන් සිද්ධ වෙනව නේද? එතකොට එහෙම නැත්නම් නැගිනීරින් ඉරපෑයීම ඔය වගේ දෙයක් ගත්තොත් අනිවාර්යෙන් සිද්ධ වෙනවා නේද මම මේක සිදුවීම් කියලා දාන්නම් මෑ සිද්ධි කියලා නෑ නේද හරි එව්වට අපි දෙනවා මොකේ ලකුණු එකක් දෙනවා ලකුණු එකක් අනිවාර්යෙන් වෙනවා නම් අපි එක ලකුණක් දුන්නා හරිද හරි ඊගාඩ ඔගොල්ලෝ ඉගෙන ගත්තා සිදුවීමට ඇති ඉඩකඩ හා සිදු නොවීමට ඇති ඉඩකඩ සමාන සිද්ධි ඒ කියන්නේ මෙහෙමයි දැන් කාසිය කුඩු දානවා කියලා හිතන්නකෝ ඔගොල්ලෝ කියනවා හෙඩ් වැටෙන්න කියලා කියනවා අගේ වැටෙන්න කියලා කියනවා නෝන පොල්ල නම් ඔගොල්ලෝ කියන නෝන වැටෙන්න කියලා එක 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 විදිහට කියනවනේ හරි එතකොට ඕකේ දැන් නෝන වැටෙන්න තියෙන චාන්ස් එකයි එහෙම නැත්නම් හෙඩ් වැටෙන්න තියෙන චාන්ස් එකයි ට්‍රේල් වැටෙන්න තියෙන චාන්ස් එකයි සමානයි නේද ඇයි වෙනස් පැති දෙකක් තියෙනවා දෙකෙන් ඕගොල්ලන්ට හම්බෙන්නේ එකයි දෙකෙන් ඕගොල්ලන්ට හම්බෙන්නේ එකයි එකක් තව යාළුවෙක් කියනවනම් ඒකේ යට හරිද එතකොට ඕගොල්ලන්ට වෙන්න තියෙන හැකියාවත් එකයි නොවෙන්න තියෙන හැකියාවත් එකයි නේද දෙපැත්තම සමානයි නේද ආ ඒ වගේ අපිට කියන්න පුළුවන් සිදුවීමට හා නොවීමට ඇති ඉඩකඩ ඔගොල්ලෝ ලියන්න එපා හරිද ඔගොල්ලෝ ලියන්න එපා මම ලියන්න වෙලාව දෙනවා සිදුවීමට හා නොවීමට ඇති ඉඩකඩ සමාන සිද්ධි උදේ එව්වට ලකුණු දෙනවා අපි සිදුවීම් කියලා මම දාන්නම් ඒවට දෙන ලකුණු තමයි අපි ලකුණු භාගයක් දෙනවා ලකුණු භාගයයි දෙන්නේ ඒවට හරිද මම මේකත් මකන්න නේද ඔය දින කියලා හිතයි දන්නේ ඔයගොල්ලෝ හරි ලකුණු භාගයක් දෙනවා පැහැදිලිද ඊගාට සමහර සිද්ධි දිනවා මෙන්න මෙහෙම සමහර සිද්ධි දිනවා සිදුවීමට ඇති ඉඩකඩ ටිකක් අඩුයි සිදුවීමට ඇති ඉඩකඩ ටිකක් අඩුයි හොඳම උදාහරණයක් ගත්තොත් ඔගොල්ලෝ අවුරුදු දැන් මේකට මම කියවන කාසියක් උඩ දාලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කියලා මේකට හොඳම උදාහරණේ අවුරුද්දට ගැට ගහන්න ගියා අවුරුද්දට ගැට ගැ මම දන්නේ ගැට ගහපු ළමෙක් ඉන්නවනම් කැටේ දිනවල 3 6 9 12 15 18 කියලා පැති ටික නේද දැන් ඔගොල්ලෝ දකින්න දැන් අඩු දැන් ඕකේ අඩු වැඩි කියලා දාද්දි ඔට්ටු දාද්දි අඩු වැඩි කියලා දාද්දි මෙන්න මේ අවස්ථාව කියන්නේ වැඩි එක්කනට තියෙන 12යි 15යි 18යි තුනක් තියෙනවා
අඩුවෙක් කෙනාට තියෙන්නේ 3 6 9. එයාට 3ක් තියෙනවා. එතකොට ඒක මේ වගේ. හැබැයි ඕගොල්ලෝ දකිනවා සමහර ලාට සමහර ඔට්ටු දානවා නේද? කෙලින්ම 18 ගහන්නේ. නේද? කියලා රුපියල් 100ක් ඔට්ටුයි කියලා දාන්න. දැන් අපේ ළමයි කියයි දන්නේ නැහැ සර් මේ මේ සූදු කෙලින් ඉගෙනනවා කියලා. මම මේ සමාජයේ තියෙන උදාහරණකින් ඔයගොල්ලන්ට මේක කියආද මිසා කරන්නේ ඒකයි. හරිද? එතකොට සමහර දාන ඔට්ටුවක් අමම කෙලින්ම 18 ගහන්නේ කියලා. දැන් එතන කැටේ අය 6ක් තියෙනවනේ. 6න් එයා කියන්නේ එකයි. අනිවාර්යෙන්ම මම මේක ගහනවා කියලා කියනෝනේ. 1. හරි යා ගහනු ගහන එක වෙනම වැඩක්. එයා පිටුම් ගේම කියනවා. පුතේ දැන් ඔය සිද්ධිය සිදුවීමට තියෙන ඉඩකඩ අඩුයි නේද? ඇයි ඒ? කැටේ ඔක්කොම ඉලක්කම් 6ක් තියෙනවා. ඔය 6න් එයා කියන්නේ 1යි. එයාට එයාගේ පැත්තට තියෙන 1යි. හැබැයි නොවෙන්න කීයක් තියෙනවද? 5ක් තියෙනව නේද? ආ අපි ඒවට කියනවා සිදුවීමට ඇති ඉඩකඩ අඩු සිද්ධි. සිදුවීමට ඇති ඉඩකඩ. ඒ වෙනනම් සිදුවීමට ඇති හැකියාව අඩු සිද්ධි කියලා වර්ගයකුත් තියෙනවා. අර මම කිව්වා වගේ. එතකොට ඒ වගේ ඒවට දරුවනේ අපි ලකුණු දෙනවා ඒ වගේ ඒවට අපි ලකුණු දෙනවා බිංදුවත් භාගයක් අතර ඒකට ලකුණු දෙනවා අපි බිංදුවත් භාගයක් අතර බිංදුවත් භාගයක් අතර ලකුණක් අපි දෙනවා ඔන්න වගේ හරිද බිංදුවයි භාගයයි අතර ඊගාවට දිනන සමහර සිද්ධි සිදුවීමට ඇති හැකියාව වැඩි සිදුවීමට ඇති හැකියාව වැඩි සිදුවීම් තියෙනවා දැන් උදාහරණයක් ඇරෙද්ද මම කැට ගහන එකම ගත්තොත් මෙහෙමනම් ඔප්පු කරන්නේ නැහැ කවුරු මොකද ඒක වන්න පාඩු නිසා එහෙම අල්ලන්නේ කරන්නේ නිකන් හිටන්න කැට ගහදි මම අල්ලන ඔප්පුව මෙන්න මෙහෙම මම කියනවා 15ට වඩා අඩු අංකයක් ලැබෙනවයි කියලා ඔප්පු දානවා දැන් 15ට වඩා අඩු අංකයක් ලැබෙනවා මම මේ අවුරුද්දට ගහන කැටි උදාහරණයක් ගත්තා ඈ 15ට වඩා අඩුවෙක් කෙනෙක් හම් වෙනවා කියලා කියන්නේ පුතේ යාට එනවනේ මෙන්න මේවා ඔක්කොම 3ක් එනවා 6ක් එනවා 9ක් එනවා 12ක් එනවා යාට ඔක්කොම අය වලින් කීයක් එනවද යාට යාට 4යි ඔට්ටු දාන අනිත් මිනිස්සුන්ට තියෙන්නේ 2යි නේද එතකොට අර මිනිස්සුන්ට ටිකක් වැඩිපුර සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි නේ පැහැදිලි නේද මං කියමුද එහෙම නැත්නම් එයා කියනවා මෙන්න මෙහෙම කියනවා හිතමු අපි ඔට්ටුවල් දාදී අපි මම අල්ලන ඔට්ටුව ආ මේ කැටේ ගහනකොට මේකේ 3 එන්නත් පුළුවන් 6 එන්නත් පුළුවන් 9 එන්නත් පුළුවන් 12 එන්නත් පුළුවන් 15 එන්නත් පුළුවන් කියලා ඔට්ටුවක් දානවා නේ එතකොට මට 5 අනිත් එක්කෙනාට තියෙන 1යි එහෙම කවුරුත් ඔට්ටුවක් අල්ලන්නේ නැහැ ඒගොල්ලන්ට පාඩු නිසා ඒ වගේ අවස්ථාවක් ගත්තොත් එතෙන්දි සිද්ධවීමට දී ඉඩකඩ ගොඩක් වැඩි නේ අපිට එන්න පුළුවන් chance එක වැඩි එහෙනම් ඒ වගේ සිද්ධියකට ඒ වගේ සිදුවීමකට අපි දෙනවා පුතේ ලකුණ ඒ තමයි භාගයයි 1යි 4 භාගයයි 1යි 4 ඔන්න ඔය වගේ ඔගොල්ලෝ ලකුණ ප්‍රදානය කළා. හරිද? හත ශ්‍රේණියේදී තමයි මේක කළේ. මම මේක මතක් කිරීම කළේ කැට ගහන එක උදාහරණයට අරගෙන කාසියක් උදාහරණ එක උදාහරණයට අරගෙන මම ඒක වෙන්න පුළුවන් හැකියාවක් කියලා දුන්නා. හරි නේද? හරි මම උදාහරණයක් ලියන්නම් මේ හැම එකම කියවගෙන යනකොට. ඒතර මේ උදාහරණය මම එකම පරීක්ෂණයකින් අරගෙන කියන්න උත්සාහ කරනනම් එතනදී මම ගන්න පරීක්ෂණය අවුරුද්ද ගැටේ නෙමෙයි. මොකද අවුරුද්ද ගැටේ ගොඩක් වෙලාවට විභාග ගණන් වලට දෙන්නේ නැහැ. විභාග ගණන් වල එන කැටේ දීන්නේ 1 ඉඳන් 6 තෙක් අංකය උදල තමයි දෙන්නේ. මම ඒ වගේ ගාණකින් උදාහරණ කීකී මේ එක එක්කිනාට මේක දැන් ලියන්න හදන්න. පැහැදිලිද? හරි. මෙන්න මෙහෙම ලියාගමු. හත ශ්‍රේණියේදී හැඳින්වීමක් ඉදිරියට ලියන්න. හත ශ්‍රේණියේදී සිදුවීමක විය හැකියාව යටතේ සිදුවීමක විය හත ශ්‍රේණියේදී සිදුවීමක විය හැකියාව යටතේ සිදුවීම් වලට ලකුණු ලබා දුන් අයුරු පහත දැක්වේ සිදුවීම් වලට ලකුණු ලබා දුන් අයුරු පහත දැක්වේ පහත දැක්වේ හරි
मूलिंग में फालेमी एक किनारे लिया गन में तेंदे डगा मित्रा ये किसी से सिद्धू नवन सिद्धू इम के लापुन बिंदु आई के लागन तारुवत दाल में ने बेतेंदे डगा लिया मित्री पहाड़ के लिया ने अन्य पा मेरे माँ उदाहरण एक लिया ने अन्य का ये मेरे कल में ने बेतेंदे डगा लिया गन एक यार ते लिया करने में नहीं है मेहम लिया ना उदाहरण या के उदाहरण की लड़ाना हुई है ना एक ऐसी टे हायत एक अंक ये दो दादु कटे आ एक ऐसी टे हायत एक अंक ये दो दादु कटे आ उड़ देमु विट अंग पहल भीम अंग पहल भीम ने में सॉरी अंग नामे लबीम अंग पहल भीम में ने बुरुहन ने सॉरी है अंग नामे लबीम अंक नामे लबीम हाँ किस एक में बैंड बैने थे हाँ नहीं थे अब वो तो लागू बिंदु है नहीं थे बैंड बैने सिद्धू इम्मा खाली दें लिया गन देवनी एक के ना तब लागू डाल अनिवार्य इन सिद्धू वाले सिद्धू इम्म के लम इतने डेढ़ का लिया गन अनिवार्य इन सिद्धू वाले सिद्धू इम्म के लम इतने डेढ़ का लिया गन होता है मगिता ने के लिया गन ने थी दें आप एक मम्मू एक उदाहरण दे ना पहले लिया नहीं है मंदा रे केस इट हाई ते कांके दू दादू के टेकिरा लीली इन्हें अन्य बिलावे अनिसा हर द हर मंग एक अड में हमलिया ना उदाहरण लिया ना में हम यह तो दादू के टे उड़ दे मूवी टे अर दादू के टे माये यह तो दादू के टे उड़ दे मूवी टे पूर्ण संख्या वाक लेबीम यह तो दादू के टे उड़ दे मूवी टे पूर्ण संख्या वाक लेबीम ඉහත ධාතු කැටේ උඩ දැමූ විට පූර්ණ සංඛ්‍යාවක් ලැබීම මේ පූර්ණ සංඛ්‍යාව කියන්නේ මොනවද පූර්ණ සංඛ්‍යාව කියලා කියනකොට ගණන් කරන්නේ 1 2 3 4 5 6 7 8 9 කියලා කියන්නේ මම කියන ධාතු කැටේ උඩ දානකොට කාට හරි රුපියල් 1000ක් කොට්ටුයි මේකෙන් අනිවාර්යෙන් වැටෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් කියලා නේ ඉතින් බය නැතුව ධම්මයා කියන පුතේ ඇයි ඔගේ දශම ගණන් නැහැ නේ භාග ගණන් නැහැ නේ නේද අනිවාර්යෙන් ඉන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවක් තමයි අනිවාර්යෙන් සිදු වෙනව නේද ආ එහෙනම් ඒ වගේ වටක් දෙන්නේ 1 ලකුණක් හරිනේ මම මේ ධාතු කැටේම ඔක්කොම උදාහරණ ටික දෙන්න යන්නේ නැහැ උගලන්ට උඩ හොඳට වෙනස පැහැදිලි වෙන්න හරිද හරි ඊගාට තුන්වෙනි තලක උදාහරණ ලියා ගන්න මෙන්න මෙයා සිදුවීමට හා නොවීමට ඇති ඉඩකඩ සමාන සිදුවීම් ලකුණු භාගයයි කියලා ලියා ගන්න එක තුන්වෙනි තලක ලියා ගන්න හරි ඒකත් ලියා ගන්න එකට අදාළ උදාහරණය උදාහරණ කියලා දාලා ලියන්න ඉහත ධාතු කැටයම උඩ දැමූ විට ඉහත ධාතු කැටයම උඩ දැමූ විට ඉහත ධාතු කැටයම උඩ දැමූ විට ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම ඉහත ධාතු කැටයම උඩ දැමූ විට ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම
ඉහත ධාතු කැටයම උඩ දැමුව විට ඉරට සංඛ්‍යාවක් ලැබීම පුතේ හරි නේද ඇයි මං එහෙම කියන්නේ දැන් ඉරට සංඛ්‍යාව වලට ඉන්නේ 2 4 6 නේ 3 දෙනෙක් ඉන්නවනේ එහෙනම් නොවෙන්නත් 3 දෙනෙක් ඉන්නවනේ සමානයි නේද ආ ඒ උදාහරණය අපිට ගන්න පුළුවන් ඉරට සංඛ්‍යාවක් ලැබීම ඊගාට 4 වෙනි දරු ලකුණ එකක් ලියා ගන්න සිදුවීමට ඇති හැකියාව අඩු සිදුවීම් ලකුණු බිඳුවත් භාගයක් අතර ඒකත් ලියා ගන්න බලන්න හරි ඒක ඇරෙද්දි මෙන්න මේ උදාහරණ ලියා ගමු ඉහත ධාතු කැටේ උඩ දැමුව විට අංක 1 ලැබීම ඉහත ධාතු කැටේ උඩ දැමුව විට අංක 1 ලැබීම ඉහත ධාතු කැටේ උඩ දැමුව විට අංක 1 ලැබීම අංක 1 ලැබීම හරිනේ ධාතු කැටේ ඔක්කොම අය 6ක් තිනවා ඒකෙන් එකයි නියන් දින්න පුළුවන් සිදුවීමට ඇති හැකියාව අඩුයි නේ අංක 1 ලැබීම හරි අවසාන එකක් දියාගමු සිදුවීමට ඇති හැකියාව වැඩි සිදුවීම් කියලා ඒකෙත් ලකුණු දාගන්න හරි ඒකට උදාහරණ හැටියට අපිට ලියන්න පුළුවන් ඒකට උදාහරණ හැටියට අපි ලියමු මෙහෙම ඉහත ධාතු කැටේ උඩ දැමුව විට ඉහත ධාතු කැටේ උඩ දැමුව විට ඉහත ධාතු කැටේ උඩ දැමුව විට එකට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීම එකට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීම එකට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීම හරිනේ එකට වඩා වැඩි සංඛ්‍යාවක් කියන්නේ යාට ඉන්නවා 2 3 4 5 6 5 දෙනෙක් ඉන්නවා උත්තර 6 5ක් යාට සිදුවීමට දින ඉඩකට අනිවාර්යෙන් වැඩි අපි දන්නවා නේ හරි ඒතර භාගයත් එකත් අතර පැහැදිලි නේද ওই විදිහට ඔයගොල්ලෝ 7 ශ්‍රේණිය දී ඔක ඉගෙන ගත්තා ඔන්න මම 7 ශ්‍රේණියක් මතක් කරගෙන ආවේ 7 ශ්‍රේණියක් මතක් කරගෙන ආවේ හරිද හරි දැන් 8 දී අපි කතා කරන්න යන්නේ මේකම මේ සිදුවීමට මේ සිදුවීම විය හැකියාව කියන එකට අපි දෙනවා මුත්තේ නම සම්භාවීතාව කියන මොකද්ද කියන්නේ සම්භාවීතාව කියලා කියනවා දැන් පොතේ ඔකට නම් කිහිපයක් තියෙනවා ඇත්තටම ඇත්තට මේ ප්‍රශ්නේ මුත්තේ සම්භාවීතාව කියන ප්‍රශ්නේ අවංකව කාරණේ ගත්තොත් ඕලෙවල් විභාගයේ කියන්නේ 11 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ එක් රචනා ප්‍රශ්නයක් මේ පටන් ගන්න යද්දී දැන් ඔන්න රටවසෙන් මෙතනින් තමයි පටන් ගැනීම මූලික අඩිතාලම දාන්නේ මෙතනද හරිද එතකොට එතනදී අපි භාවිතා කරන වචනේ සම්භාවිතාව කියන වචනේ හැබැයි ඔයගොල්ලන්ගේ පොතේ පොඩි පොඩි වචන කිහිපයක් භාවිතා කරනවා මොකද මේක පරීක්ෂණ මගින් සිදු කරන නිසා නම් තුනක් පොතේ තියෙනවා ඒ එකම වචනේ ඒ කියන්නේ එක තැනක තියෙනවා සාර්ථක භාගය කියලා තියෙනවා තව තැනක පරීක්ෂණාත්මක සම්භාවිතාව කියලා කියනවා තව තැනක සම්භාවිතාව කියලා කියනවා ඔය තුනෙම වෙන්නේ එකම දේ. ඒ නිසා මම මාතෘකාව ලියද්දි ඔය ඔය නම් තුනම එකට දාලා මාතෘකාව දෙන්නම් ලියන්න මෙන්න මෙහෙම සම්භාවීතාව කියලා අනුමාතෘකාව ලියා ගන්නකො. සම්භාවීතාව ඔයගොල්ලෝගේ පාඩමේ නමත් ඒක කියලා කමක් නෑ අනුමාතෘකාව ලියා ගන්න සම්භාවීතාව කියලා. ඒකටම වරහන් ඇතුලේ දාගන්න මෙන්න මේ නම් දෙකක් පරීක්ෂණාත්මක සම්භාවීතාව පරීක්ෂණයකට සිදු කරලා හොයද්දී අපි ඒකට පරීක්ෂණාත්මක සම්භාවීතාව කියලා කියනවා පරීක්ෂණාත්මක සම්භාවීතාව කියලා ලියලා ඉරක් ගහලා සාර්ථක භාගයවත් කියනවා ඔය නම් උපෝගෙම කියවෙන්නේ එකම දේ මතක තියාගන්න සාර්ථක භාගය කියලා වරහන් වහන්න ඒතර නම් දෙකක් කියනවා පරීක්ෂණාත්මක සම්භාවීතාව කියලා කියනවා එහෙම නැත්නම් සාර්ථක භාගය කියලා කියනවා. හරි. මේ වචනේ දෙන්නේ මොන මොන අවස්ථාවද කියන එක මම ඉස්සරහට උගලන්ට කියා දෙන්නම් ඈ. හරි. අපි මුලින්ම බලමු මේ සාර්ථක භාගය කියන එකෙන් ඒ ආකාරයේ වචන භාවිතා කරන්නේ මොන වගේ වෙලාවකද කියලා. දැන් නිකම්මට හිතන්නකෝ මම සිදු කරන පුතේ පරීක්ෂණයක් මෙහෙම. මම මේ හද කරන්න යන පරීක්ෂණ මේ දැන් මුදේ අපි සම්භාවිතාවක් හරි මේ දේවල් ප්‍රකාශ කරන්න අපි මොන හරි පරීක්ෂණයක් කරන්න ඕනේ හරිද මොන හරි පරීක්ෂණයක් කරන්න ඕනේ දැන් මේ පරීක්ෂණය කරද්දී ඒකට අපි භාවිතා කරන දරුන්නේ පොඩි පොඩි වස්තු දැන් ඔයගොල්ලන් මතක ඇති අර කලින් උදාහරණෙදි මම භාවිතා කළා ධාතු කැටයක් නේ මම භාවිතා කළේ ධාතු කැටයක්
නේද? ඕකට අපිට භාවිතා කරන්න පුළුවන් ධාතු කැට ඔය වගේ ධාතු කැට කාසි හරිද කාසි එහෙම නැත්නම් එක සමාන කාඩ්පත් දැන් ඔය අපේ තියෙන ඔගොල්ලෝ කියන්නේ අපේ කාඩ්පත්තම ඈ බුරුගාන කාඩ්පත්තම තියෙන නේද? ආ ඒකත් අපිට ගන්න පුළුවන් සම්භාවිතාව පරීක්ෂණ සඳහා. ඇයි ඕක ගන්නව හැම කාඩ් එකක්ම එක සමානයි. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවාම ඔක්කොම තියෙන එකම පෙනුමනේ. නේද? ආ ඒ වගේව අපිට ගන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ඔය වගේ උපකරණ භාවිතා කරලා අපිට සිද්ධ වෙනවා කරන්න අහමු පරීක්ෂණ. මොනවද කරන්න සිද්ධ වෙන්නේ? අහමු පරීක්ෂණ. මොනවද මේ අහමු පරීක්ෂණ කියලා කියන්නේ? අහමු පරීක්ෂණ කියලා කියන්නේ කෙටියෙන් මෙන්න මෙහෙම. මම ඒ කෙටියෙන් බොහොම කෙටියෙන් කියා දෙන්නම්. මෙතන ලොකුවට කියා දෙන්න යන්න උනට. අහමු පරීක්ෂණ කියන්නේ හිතන්නකො ඔයගොල්ලෝ කාඩ් කුට්ට මේ තියෙන මෙන්න මේ කොළ ටික ගන්න. හරිද? අපි දෙමුකෝ ගන්නවා දෙකේ හාරත හාරත කියන රතු පාට බොහෝ කොළේ තියෙන්නේ. රතු පාට බොහෝ කොළේ තියෙන කොළ විතරයි මම ගන්නේ. දෙකේ කොළේ 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ওই කොළ ටික මම ගන්නවා. ওই කොළ ටික විතරයි ඈ. ඔක්කොගෙම තියෙන රතු පාට බොහෝ කොළු. කියන්නේ හාරත. හරිද? අරගෙන මම ওই කාඩ් ටික අනිත් පැත්ත හරවලා තියෙනවා. තියලා මේක පොඩ්ඩක් අනලා කරලා එහෙම කාට හරි ඇවිල්ලා කොළයක් ගන්න කියලා තියෙනවා. දැන් මුත්තේ මේ පරීක්ෂණය ගත්තොත් මෙන්න මෙහෙම ලක්ෂණ දිනවනේ මේ පරීක්ෂණේ. ඔන්න මේ ටික තියෙනවා. මේ ටික අනනවා. ඒතකොට තියෙන තැන හොයා ගන්න බෑ. අනල කාටරේවිලේ ක්‍රිත මේකින් කොලයක් අරගෙන අරගෙන බලන්න කියනවා තියෙන අංක. දැන් මේ පරීක්ෂණය දිනන සුවිශේෂිකම් කිහිපයක්. එක පළවෙනි එක තමයි එන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල ටික අපි දන්නව නේද? මේ කාඩ් ටිකේ ගත්තාම එන්න කාට හරි කියන්න පුළුවන් මම දන්නවා මේකින් එන්න පුළුවන් ඔයාට ඉන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල ටික මම දන්නවා කියලා කියන්න පුළුවන්. මැජික් එකක්ද? නෑ මැජික් එකක් නෙමෙයි. මේ තියෙන්නේ එන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල ටික. දෙක එන්න පුළුවන්, තුන එන්න පුළුවන්, හතර, පහ, හය, හත, අට, නව, දහ එන්න පුළුවන්. මැජික් එකක් නෙමෙයි ඒක නේ. හැබැයි අරය ගිහිල්ලා ගන්න කොලේ හරියටම මොකද්ද කියලා මට කියන්න බෑ. නේද? වෙන්න පුළුවන් ඔක්කොම ටික දන්නවා. වෙන්න පුළුවන් ඔක්කොම ටික දන්නවා. හැබැයි මට කියන්න බෑ ආ ඔයා ගත්ත කොලේ තුනේ කොලේ. එහෙම කියන්න බෑනේ. එහෙම හරියටම කියන්න බෑ. පැහැදිලිද? ඔන්න අහම් පරීක්ෂණයක තියෙන විශේෂත්වය. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය මට හරියටම කියන්න බෑ. හැබැයි ඔක්කොම ප්‍රතිඵල මම දන්නවා. ඔක්කොම ප්‍රතිඵල මම දන්නවා. පැහැදිලිද මම කියන කාරණේ? ආ ඒ එකක්. අනිත් කාරණේ තමයි ඒ කාඩ් එක ආයි තියලා නැවත අනලා ආයි ඔන්න වෙන කෙනෙක්ට ගිහින් ගන්න කියන්න පුළුවන් නේද? අර කාඩ් එක ආයි අතනින් දාලා අනලා ආයි තියලා ආයි වෙන කෙනෙක්ට ගන්න කියන්න පුළුවන්. ඒ කියන්නේ අහම් පරීක්ෂණයක් පුතේ නැවත නැවත සිදු කරන්න පුළුවන්. නැවත නැවත මොනව කරන්න පුළුවන්ද? නැවත නැවත සිදු කරන්න පුළුවන්. ධාතු ගැටේ නම් එකපාරක් උඩ දාලා බලනවා. නේ? ආ හරි. ආවා උත්තරය. ආයි උඩ දානවා. එනවා. ඕන පාරක් කරන්න පුළුවන් නේ. ඔන්න ඔය වගේ ලක්ෂණ තියෙන පරීක්ෂණ තමයි අපි හමු පරීක්ෂණ කියලා කියන්නේ. පැහැදිලිද? එකක් මතක තියාගන්න. එතකොට සම්භාවිතාව හෝ සාර්ථක භාගය කියන මෙන්න මේ මොනව හරි දෙයක් කියන්න නම් අපි ඒ වගේ අහමු පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ. අහමු පරීක්ෂණයක් සිදු කරලා ඒකෙන් තමයි අපි මේ සම්භාවිතාව කියන එක හොයන්න යන්නේ. පැහැදිලිද? ඒ නිසා අපි මුලින්ම පොඩි නෝට් එකක් ලියාගමු මොකද්ද අහමු පරීක්ෂණයක් කියන්නේ කියලා. හරි. ලියාගන්න මෙන්න මෙහෙම හැඳින්වීමක් ඉදිරිය ලියන්න. සම්භාවිතාව සෙවීම සඳහා අහඹු පරීක්ෂණ අහඹු කියලා කියන්නේ මෙහෙමයි ඈ ඔය අපි කියන්නේ අහඹු ලෙස කියලා කියනවා නේද උගුල සමහරලාට හරිද අහඹු පරීක්ෂණ ඕකට තියාගන්න පුතේ තව වචනයක් අපි ඔකට තව වචනයක් කියනවා සසම්භාවී පරීක්ෂණ කියලා කියනවා වචන ටිකක් ඉගෙන ගන්න ඈ සසම්භාවී පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ සිදු කළ යුතු අතර එම පරීක්ෂණවල ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. එම පරීක්ෂණවල ලක්ෂණ කිහිපයක්
පහත දැක්වේ. දැන් මේ පහත දැක්වේ. මේ මේ මෙන්න මේකත් මතක තියාගන්න ලියන ගමන් අහගන්න. මේ වචන වලට බය වෙන්න එපා ඈ. දැන් අපි ළමයි අහඹු කිව්ව අම්මෝ අහඹු. මේ සසම්භාවි මගේ අම්මේ එහෙමයි කියන්නේ. හරිද? මේ වචන වලට බය වෙන්න එපා. මේ කියන්නේ මොන හරි පරීක්ෂණයක් කරන්න ඕනේ. අර මම කියපු જાති පරීක්ෂණයක් කරන්න ඕනේ. පැහැදිලිද? ඒ වගේ පරීක්ෂණයක් කරාම හරි. දැන් මේ වගේ පරීක්ෂණ කරන්න එපා. හරිද? මේ වගේ පරීක්ෂණ කරන්න එපා. දැන් උදාහරණයකට කිව්වොත් එහෙම රතු පෑන් 20ක්ම මල්ලට දාලා මම ගන්නවා ගිහින් ගන්නවා පෑන් අරගෙන පාට කියවනවා කියලා ගිහින් ගන්න එපා. ඒක අහමු පරීක්ෂණයක් වෙන්නේ නැහැ නේ පුතේ. ඇයි අහමු පරීක්ෂණයක් වෙන්නේ නැත්තේ? රතු පෑන්ම 20ක් මල්ලට දාලා ඕකෙන් පෑනක් ගන්න ගියාම අපි දන්නවනේ පරීක්ෂණේ කරන්න කලින් අනිවාර්යයෙන්ම මේක මොන පෑනක් වෙනවා කියලා රතු පෑනක් වෙනවා කියලා දන්නවනේ නේද? එහෙම නොවෙන්න ඒ වගේ නොවෙන්න කරන පරීක්ෂණ. ඒ කියන්නේ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ගොඩක් තියෙනවා නේද? ඒවා එක එක ලැබෙන්න පුළුවන් අවස්ථා වෙනස් පරීක්ෂණ තමයි අහමු පරීක්ෂණ කියලා කියන්නේ. මහා ලොකුට මේ දේවල් ගන්න එපා. මේ බර වචන කියලා හිතලා අමාරුයි කියලා හිතන්න එපා. සරල දේවල් තියෙන්නේ. සහ අනික ඔයගලන්ට විභාගෙදි ගාණක් දුන්නොත් සම්භාවිතාවෙන් ඔයගලන්ට අනිවාර්යෙන් දෙන්නේ අහමු පරීක්ෂණයක් තමයි. දැන් දැන් ඉතින් සම්භාවිතාව ලියන්න බැහැනේ. හරිද? ඒකත් මතක තියාගන්න. හරි. හරි හොඳයි. ඒකේ ලියාගමු අපි ලක්ෂණ දෙකක්. කෙටියෙන් මෙහෙම එක සිදුවිය හැකි සියලු ප්‍රතිඵල දන්නා නමුත් සිදුවිය හැකි සියලු ප්‍රතිඵල දන්නා නමුත් සිදුවිය හැකි සියලු ප්‍රතිඵල දන්නා නමුත් ඊළඟට ලැබෙන ප්‍රතිඵලය නිවරදිව කිව නොහැකි වීම සිදුවිය හැකි සියලු ප්‍රතිඵල දන්නා නමුත් ඊළඟට ලැබෙන ප්‍රතිඵලය ඊළඟට ලැබෙන ප්‍රතිඵලය නිවරදිව කිව නොහැකි වීම ඊළඟට ලැබෙන ප්‍රතිඵලය නිවරදිව කිව නොහැකි වීම ඔක තමයි තියෙන ප්‍රධානම ලක්ෂණ. මේ වෙන්න පුළුවන් ඔක්කොම දන්නවා. ඊගාවට එන එකන කවුද කියලා කියන්න බෑ. අඟ දෙක එකම පරීක්ෂණය නැවත නැවත සිදු කළ හැකි වීම එකම පරීක්ෂණය නැවත නැවත සිදු කළ හැකි වීම හොඳයි. දැන් අපි බලමු එහෙම පරීක්ෂණයක් කරාම කොහොමද සම්භාවිතාව ලියන්නේ කියලා. අමාරු නෑ. හරි. ගාන කිම පටන් ගමු. මම එතනදී ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද එන්නේ කියන එක. හරි. මෙන්න මම සිදු කරන්න යන අහම පරීක්ෂණ ලියන්නකො මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. මල්ලකට එක සමාන රතු නිල් හා කහ යන රතු නිල් සහ කහ යන පබළු තුනක් දමා එයින් පබළු තුනක් දමා එයින් අහඹු ලෙස පබළුවක් තෝරා ගැනීම අහඹු ලෙස පබළුවක් තෝරා ගැනීම මෙලෙස මෙම පරීක්ෂණය
හතලිස් වතාවක් සිදු කර මෙලෙස මෙම පරීක්ෂණය හතලිස් වතාවක් සිදු කර ලැබුණු ප්‍රතිඵල හතලිස් වතාවක් සිදු කර ලැබුණු ප්‍රතිඵල පහත වගුවේ දක්වා ඇත පහත වගුවේ දක්වා ඇත පබළු තුනක් මල්ලකට දාලා ඒකින් පබළුවක් අරගෙන පාට කියෝල ආයි මල්ලට දානවා 50 වතාවක් මේක කරාලු sorry 40 වතාවක් මේක කරාලු ඒ 40 වතාවේ ලැබුණු ප්‍රතිඵල ටික මේ වගුවේ තිනවා ඉක්මනට වගුව ඇඳ ගන්න බලන්න හොඳයි හරි මම ඉදරෙන් දැන් වගුව ලියාගන්න ඇති කියලා අපි දැන් මේකෙන් යන් අහන්න ප්‍රශ්න වලට රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 1 රතු පැහැති පබලුවක් ලැබීමේ රතු පැහැදි පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව සොයන්න රතු පැහැදි පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව සොයන්න හරි දැවතුනේ පරීක්ෂණාත්මක සම්භාවිතාව කියන වචන වෙනකොට අර නම් එන්නත් පුළුවන් සාර්ථක භාගය එන්නත් පුළුවන් නිකම්ම සම්භාවිතාව කියලා එන්නත් පුළුවන් බය වෙන්න එපා ඒ මොකම ආවත් හදන්නේ මේ ක්‍රමයේ තමයි පැහැදිලිද එන වචනේ වෙනස් වුණාට බය වෙන්න එපා ඈ හරි මෙහෙමයි වෙන්නේ දැන් මේගොල්ලෝ අහන්නේ පුතේ මම ඒ කුඩින් හදලා පෙන්නන්න වගුම කන්නේ නැතුව මොකද වගුව අපිට උමනා වෙන නිසා ඒගොල්ලෝ අහන්නේ රතු පාට පබුලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාවනේ මෙහෙමයි වань බලා ගන්න ඈ හරි මේක අපි හැම වෙලාවෙම ලියන්න ඕනේ මම මේ පළවෙනි ගණන් දෙකට විතරක් මෙහෙම ලියන්නම් අපිට හොයන්න පුළුවන් අපිට හොයන්න කියන්නේ රතු පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාවනේ ඕකනේ හොයන්න කියන්නේ හරි පුතේ මතක තියාගන්න සම්භාවිතාව කියන එක කෙනා හැම වෙලාවෙම අපිට ඉන්නේ ගොඩක් වෙලාවට ඉන්නේ භාගයක් විදියට ගොඩක් වෙලාවට කියන්නේ මේ ඔය එකම එක තැනක් තියෙනවා එක තැන් දෙකක් තියෙනවා භාගයෙන් නැතුව ඉන්න පුළුවන් තැන් දෙකක් නැත්නම් මතක තියාගන්න සම්භාවිතාවේ අපිට සෑහෙන්න ප්‍රමාණය ඉතාමත් බහුල වෙන්නේ භාගය භාගයක් තමයි උත්තරේ දෙන්නේ භාගය එන්නේ නැත්තේ එන්නේ නැති තැන් දෙකක් මම කියන්නම් අර මම උගන්න කලින් කියලා දුන්නා නේද අනිවාර්යයෙන්ම සිදුවන සිදුවීම් කියලා වර්ගයක් කියලා දුන්නා මතකද ඈ එකක් දෙන්න කියලා කිව්වා නේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ නැති ඒවා දිනවා කිව්වා නේද බිඳුවක් දෙන්න කිව්වා නේද ඔය තැන් දෙකේදී විතරයි භාගෙන්නේ නැත්තේ අනිත් හැම තැනකදීම උදේ අපිට එන්නේ භාග අන්න ඒකත් හොඳට මතක තියාගන්න හරිද භාගයක් තමයි උත්තරේට එන්නේ හරි මෙන්න මෙහෙමයි මේක හොයන්නේ රතු පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව හොයති මම කරන්නේ මම මුලින්ම හොයන්න මේ සිදු කළ මුළු වාර ගන්න. ඒක තමයි මුගේ මෙයාගේ පහළට ඉන්නේ. මේ පරීක්ෂණයේ සිදු කළ මුළු වාර ගන්න. ඒක නම් ගාණය තුලින්ම දීලා තියෙනවා. දීලා නැත්නම් මේ ටික එකතු කරලා අපිට ගන්න වෙනවා. පැහැදිලිනේ? දැන් උතන දීලා තියෙනවා ඈ. ඊට පස්සේ යනවා. ඊට පස්සේ උඩට එනවා. එතනින් රතු පබලුවක් ලැබීමේ වාර ගන්න. ඔන්න ඔච්චරයි කියන්නේ. රතු පබලුවක් ආපු වාර ගන්න බින්දාන. දැන් මට කියන්න මේකේ තියෙන මුළු වාර ගන්න කිය මුළු වාර ගන්න 40යි. ඔගේ රතු පබලුවක් හම්බෙච්ච වාර ගන්න කීයද? 15යි. එහෙනම් උත්තරේ නේ කීයද? 40න් 15. නොච්චරයි. නේ මේ මහා වෙලාවක් මේක කතා කර කර දැන් කියලා දෙන එක හරියට ගියා දෙන්න එපා. අහමු පරීක්ෂණ කියන්නේ මොකද්ද? නැත්නම් නම් මේ වසරට එහෙම ගියාම ඕක එකපාරටම ලේසි පාඩම් වුණත් වචන නොදගෙන හිටියාම හරි කරදරේ. නේද? ඔච්චරයි කියන්නේ. රතු පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව හොයන්න මුළු වාර ගන්න ලිව්වහරේ. රතු පබලුව ලැබීමේ වාර ගන්න ලිව්ව උදී බාගිලිව 45 පහළයි කියලා පැහැදිලිද? ඔකට අග්ගල කියා දෙන්න දෙපා මට ඔය මුකුත් නැහැ පුතේ ඔක්කොම වාර ගන්න 40යි මේක 15යි කියලා එහෙම නෙමෙයි. හරියට අර අහමු පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණේ වචන හොඳට මතක තියාගන්න. මොකද 9යි 10යි අපිට මේ දේවල් උමනා වෙනවා. හරිනේ. ආ. ගාන හතර විදිහ මේ විදිහට ලියලා පෙන්නන්න.
විදිහට හතර පෙන්වන්න එතනින් ගන්න. හරි. මම හිතනවා දැන් ලියලා ඉවර ඇති කියලා. අපි ඒකේ දෙවෙනි ප්‍රශ්න ලියාගමු. රෝම ඉලක්කම් 2 කහ පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව ලියන්න. එහෙම නැත්නම් සොයන්න. කහ පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාවය සොයන්න. කහ පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව සොයන්න. කහ පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාවය සොයන්න. අහගන්නකෝ. ඒකට විතරක් මෙන්න මේක ලියමු. හරිද? ඔක ලියන්න ඕනේ නැහැ නැත්නම් ඊගව ගන්න නම් ඕනේ නැහැ. මේකට විතරක් ලියමු. කහ එතන මෙතෙන්ට උගුර දාන්න තනියම නේද? කහ පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව කහ පබලුවක් මෙතන කහ පබලුවක් කියලා වාර ගන්න කියලා මම දීලා තියෙනවා. මෙතන ලැබීමේ කියලා ලිව්වනම් හොඳයි ඈ. මෙතන කහ පබලුවක් ලැබී ඉස්සර රතු පබලුවක් ලැබීමේ කියලා පොඩ්ඩක් ලියා ගන්න. මම ඒක දැක්කේ නැහැ. රතු පබලුවක් වාර ගන්න කියන එක නිකන් තේරුමක් නැහැ වගේ නේද? හරි. රතු පබලුවක් ලැබීමේ වාර ගන්න. දැන් ඒක ලියා ගන්න. කහ පබලුවක් ලැබීමේ වාර ගන්න කියලා ලියලා ඕක ලියලා හදමු. ඕක විතරක් ලියලා හදමු ඈ. හරි. හදලා පෙන්නන්නකෝ අපේ දරුවෝ ඉක්මනට මට. කහ පබලුවක් ලැබීමේ සම්භාවිතාවය කුරවැවි පරීක්ෂණාත්මක සම්භාවිතාවය ඇරුවේ තුන මෙතෙන් එනවා කහ කියලා නේද? මේ දවස්වල එන ගණන්නේ කහ නේද? හා. මෙතෙන් දැක්කේනවා කහ නේද? දැන් මම හිතන අපේ ළමයට කහ කහ ඉන්නේ තු මේ ගන්න අදාළ ගුරුවරුන් නම් කියලා. කියෙදෙන්නේ ඔක් කහ ලැබීමේ වාර ගන්න 13යි ඔක්කොම ඒ කියන්නේ මුළු වාර ගන්න 40යි. උත්තරේ නම් පුතේ 40ෙන් 13යි. 40ෙන් 13යි. හරි. දැන් මෙතනින් එහාට දෙන ගණන් වලට මේක ලියලා ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට කෙලින්ම උත්තරේ දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. මෙන්න මම අහන රෝම ඉලක්කම් 3 තුන්වෙනි ප්‍රශ්නය. මේක වෙනස් ප්‍රශ්නයක් මම අහන්නේ. රතු හෝ නිල් වර්ණයෙන් යුත් රතු හෝ නිල් වර්ණයෙන් යුත් පබලුවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. රතු හෝ නිල් වර්ණයෙන් යුත් පබලුවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. පුතේ පාට දෙකක් දීලා තිනවෑ. රතු හෝ නිල්. ආ. මෙහෙම ලියන්න ඕනෙත් නෑ කිව්වනේ. උත්තරේ හොයන්න මම දෙන්නම් මිනිත්තුවක් වගේ. හදමු බලන්න තනියම මම කියා දෙන්නේ නෑ. හිතලා හදන්නකෝ බලන්න වැරදු වුණාට ප්‍රශ්නයක් නෑ. තමු තනියම හදන්න. හරිද? ආ හදන්න බලන්න. හරි. තේ රතු හෝ නිල්නේ නේද? දැන් රතු හෝ නිල් කිව්වහම දරුවෝ එකම දිනන විශේෂත්වයක්. ඇයි? පාට දෙකක් තියෙනවා. රතුත් තියෙනවා නිලුත් තියෙනවා. ඒ වගේ වෙලාවට පුතේ උගුර ඇත්තටම බලන්න රතු පාටින් 15ක් තිබ්බනේ. නිල් පාටින් කීයක් තිබ්බද? 12ක් තිබ්බනේ. ඒක රතු හෝ නිල් කියලා කිව්වහම පුතේ ඔය දෙන්නෙන් ඕනෙක කෙනෙක් ගන්න පුළුවන්. එහෙනම් මේ දෙන්නගේම එකතු ගන්න වෙනවා උගුර. දෙන්නගේම එකතු කී දෙන්නේ? 27යි නේද? ඔන්නම් පැත්තගේම හොයා ගන්න ඔක ලියලා. රතු කියනවා නිලුත් කියනවා දෙන්නේ කියනවා. දෙන්නම එන්නේ 15 වෙනි 27. මේ එන්නේ 27යි. 15 12 එකතු කරාම 27යි. එහෙනම් පුතේ ඔගේ සම්භාවිතාව කීයක් ඇයිද? අතන 27යි ඔක්කොම 40යි නේද? සම්භාවිතාව වෙන්නේ 40ෙන් 27යි. මේක ලියන්න ඕනේ නැහැ හිතලා ගන්න පුළුවන්. පළවෙනි ගාන නිසා කාට හරි ඒක පැටලුණා නම් ඒක ආවේ මෙන්න මෙහිමයි කියනද පැත්තක ලියන වෙන්නේ. රතු හෝ නිල් වර්ණයෙන් යුත් පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව තමයි අපි ඔය හෙන්නේ. හරි. රෝම ඉලක්කම් 4 මම ඒ වගේම ගන්න දෙන්න තව. නිල් හෝ කහ වර්ණයෙන් යුත් පබලුවක් ලැබීමේ නිල් හෝ කහ වර්ණයෙන් යුත් නිල් හෝ කහ වර්ණයෙන් යුත් පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව සොයන්න. ප
පරීක්ෂණාත්මක සම්භාවිතාව සොයන්නේ. හරි. කොහොම බලන්න. හරි. හරි සර්. ප්‍රශ්නේ අහන්නේ නිල් හෝ කහ. අපිට පේනවා මේ දෙන්නගේ දිනවා 13යි 12යි 25ක් නේ. එහෙමනම් මට උත්තරේ කියන්න පුළුවන් කීයයි කියලාද? 40න් 25යි. 40න් 25යි. හරිනේ. 13යි 12යි එකතු කරාම වෙන්නේ 25යි. එහෙනම් 40න් 25යි කියලා එනවා. හරි. දැන් මේ වගේ ගණන් කවද බය වෙන දෙයක් නෙමෙයි. හරි. රෝම ඉලක්කම් පහ. රෝම ඉලක්කම් පහ. कह पाठ पबलुआ नुलेबी में संभावित आवश्यक कह पाठ पबलुआ नुलेबी में संभावित आवश्यक उन्होंने उधर क्या किया ने कह पाठ पबलुआ नुलेबी में संभावित आवश्यक नुलेबी महान ने नुलेबी महान कह पाठ पबलुआ नुलेबी में संभा उत्तर मटक उत्तर मटक हतलिया ලැබීම 13යි නා කහ ලැබීම 13යි නා පහ නොලැබීම නේද 27යි එහෙනම් සම්භාවිතාවයේ මුදේ කීයද 40න් 27යි ලැබීමෙන් නොලැබීම හොයන්න පුළුවන් නේ ලැබීමෙන් නොලැබීම හොයන්න පුළුවන් හරි මොකද සමාන ළමයි ඉන්න ටික කාලයක් ගියන් පස්සේ 27යි කොහෙද කියලා බලනවා දෙයිය තුනද මට මතකත් නැහැ කියනවා නේද එහෙම අමතක වෙනවා නම් මම සටහන් කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරි ඔක ඊළඟ ප්‍රශ්නය මම ඊතලේ රෝම ඉලක්කම් 6 රතු පාට පබලුවක් නොලැබීමේ සම්භාවිතාව සොයන්න රතු පාට පබලුවක් නොලැබීමේ සම්භාවිතාව සොයන්න හොයම් බලන්න එක මිනිත්තු රතු පාට පබලුවක් නොලැබීමේ සම්භාවිතාව හරි අපි බලමු ඒකත් බලමු රතු පාට ලැබීම 15යි නම් 40න් ගත්තොත් නොලැබීම අපිට එනවා 40න් 15 කඩුණාම 25 නේ ඒතර ඕනනම් මෙහෙම ලියා ගන්න මොන ලිවර ප්‍රශ්නයක් නැහැ රතු ලැබීම සහ රතු නොලැබීම ලිවුවොත් ලැබීම 15යි නම් නොලැබීම එන්න පුතේ 25යි නේ එහෙනම් අපි එන උත්තරේ 40න් 25යි संभाविता දැන් ප්‍රශ්නේ කියartifactId මම කියනවා කොළපාට නැහැ කියලා. ඒක මම දන්නව නැහැ කියලා. කොළපාට නැහැ. හරි. නේ. ඉතින් එහෙනම් කොළපාට බබලුවක් අපිට එන්න පුළුවන්ද? ලැබෙන්න පුළුවන්ද? කොළපාට බබලුවක් බෑ නේ. කොළපාට බබලුවක් ලැබෙන්නේ මෙතන කොළපාට බබලුවක් තියෙන්නේ බෑ. ඉතින් එහෙනම් ඕක මොන සිද්ධියකටද යන්නේ? කිසිසේත්ම සිදු විය නොහැකි සිදුවීමක් නේද? සම්භාවිතාව කීයද කියලා මම දාන්න පුළුවන්. කීයද දාන්න පුළුවන්? බිඳුව බින්දුවයි කියලා දාන්න. ළමෙක් ගහයි 40 බින්දුවයි කියලා දාන්න බෑද කියලා. ඉතින් 40 බින්දුවයි කියලා කිව්වත් එකයි බින්දුවයි කියලා කිව්වත් එකයි දෙකම එකයි ඈ. හරිද? අපිට බින්දුවයි කියලා දාන්න පුළුවන්. හා කාලා පෙන්න. ඒකට උත්තරේ එන්නේ බින්දුව. හරි.
ප්‍රොමිලක්කම් මට රතු කමා නිල් රතු කමා නිල් හා රතු කමා නිල් හා කහ පබ කහ පැහැති රතු කමා නිල් හා කහ පැහැති හා නිමෙති හෝ කියලා සෝරි රතු කමා නිල් හෝ කහ පැහැති හෝ කියන්නේ හෝ කහ පැහැති පබලුවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න පබලුවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න හදන්න බලන්න එකක් තනියම මම පොඩි වෙලාවක් දෙන්න මයික් එක මියුට් වෙලා සෝරි හරි රතු කමා නිල් හෝ කහ එහෙමනේ කියන්නේ ඔය වර්ණ තුනමනේ කියන්නේ එහෙනම් පුතේ රතු කියලා කියන්නේ 15යි නිල් 12යි කහ 13යි ඔක්කොමනේ ඔය ඔක්කොම කියන්නේ ඉතින් පුතේ නේද අපිට කියන්න පුළුවන් 40න් 40යි කියලා එහෙම නැත්නම් ළමයි අපිට කියන්න පුළුවන් ඔක අනිවාර්යෙන් වෙනවනේ නේද කෙලින්ම 1යි කියලා දාන්නත් පුළුවන් මෙහෙම ලියලා මෙහෙම දාන්න මෙහෙම දාන්න හොඳයි 1යි කියලා දානවා නම් හොඳයි ඈ හරිද හරි හොඳයි ඔන්න එකම ගානේ මම ඔක්කොම වෙන්න පුළුවන් ප්‍රශ්නාකාර ටික ඔක්කොම කතා කළා දැන් මම තනියම හදන්න ගානක් දෙන්න යන්නේ හරිද මේවා ප්‍රශ්න ලියන්න වෙලාව යනවා වැඩි නේ උගලන්න පේනවා ප්‍රශ්න ලියන්න තමයි ගොඩක් වෙලාව උත්තර ලියන්න එන්නේ පොඩි වෙලාව මම අච්චු පොතේ ගානක් හදන්න යන්නේ හරිද පෙළ ගන්නකො මෙන්න මේ ගාන පෙළ පොත නැත්නම් මම ගාන උගලන්න ෂෙයා කරන්නම් පොඩ්ඩක් ඉන්න හරි 155 පිටුවේ තියෙන දෙවෙනි ගාන ඒ කියන්නේ මම ගාන උගලන්න පෙන්නන්නම් මෙන්න මේ ගාන හදන්න පුතේ ප්‍රශ්න ලියන්න දෙයක් නැහැ උගලන්න පේනවා වගුවක් තියෙනවා 1 සිට 4 තේ ඉලක්කම් ලියු ධාතු කැටයක් උඩ දාලා තමයි ඒගොල්ලෝ මේ වගු පිළිල කරලා තින්නේ 40 වතාවක් නේද වගු මුකුත් ලියන්න දෙයක් නැහැ අභ්‍යාසයේ නම දැම්මා ප්‍රශ්න අංකේ දැම්මා ඕගලන්ට තියෙන උත්තරේ ලියන්න විතරයි ඕගලන්ට තියෙන උත්තරේ ලියන්න විතරයි හරි නේද හරි පටන් ගමු බලන්න අපි දැන් බලමු කොහොමද මේකේ පිළිතුරු එන්නේ කියන එක හරි මම දැන් මේක මෙතනින් අයින් කරන්නම් හරි බලමු අපි කොහොමද එන්නේ කියන එක දැන් උතර ගාණේ උඩට පැහැදිලිව දක්වන්නේ දීලා තිනවා එක් එක් අංකය ලැබෙන්න පුළුවන් වාර ගාන උතරින් පළවෙනි ප්‍රශ්නේ උගලන්ගෙන් අහන්නේ මම චුට්ටක් ඒක උගලන්ට දීලා පෙන්නන්නම් හරිද මෙන්න මෙහෙමයි ඔකේ තිබ්බේ අංක එක ලැබීම වාර ගාන 8යි 1ේ වාර ගාන 8යි 2ේ 11යි 3ේ 10යි 4ේ 11යි කොහොමද තිබ්බේ හරි ඔක්කොම වාර 40යි මුළු වාර ගාන 40යි උන්ට මම 40 මේවා කොහොමද තියාගන්න උතර ලේසිනේ අපිට විභාග සමානලයක දෙන්නේ අපිට හොයාගන්න වෙනව නෑ හරි පළවෙනි ප්‍රශ්නෙන් අහනවා දරුවනේ අංක දෙක ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව අංක දෙක ලැබෙන්න පුළුවන් අවස්ථා 11යි 40න් 11යි උන්ද පළවෙනි එකට උත්තරේ හරිනම් රතු වැනේ පොඩි හරියක් දාගන්න ඊගාවට අහනවා ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ඉරට්ට සංඛ්‍යාවක් ඉරට්ට සංඛ්‍යාවක් මේ ඉරට්ට සංඛ්‍යාව දෙක හිම ගන්න එපා ධාතු ගැටේ ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව අහන්න ධාතු ගැටේ ඉරට්ට වෙන්නේ මෙයයි මෙයයි දෙන්නේ ඉන්නව නේද 11ව දෙකක් එකතු කරලා බලන්න 22ක් ඉන්නේ එහෙනම් කීයද උත්තරේ ඉන්නේ 40න් 22යි 40න් 22යි ඊගාඩ් රෝමිලා කම්තුනේ හොඳ ප්‍රශ්නයක් අහනවා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව මොනවද ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ මෙතන තියෙන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාව කියලා කියන්නේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාවනේ පුතේ එක ගන්න බෑ දැන් ඔතන ඔයගොල්ලෝ ප්‍රථමක සංඛ්‍යාව දන්නේ නැත්නම් මේ ගාන වර්ධිනු ඕන හරිද එක ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි දෙක ගන්න පුළුවන් දෙක ප්‍රථමක සංඛ්‍යාවක් ඒක හරි තුනක් ගන්න පුළුවන් කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් හැබැයි හතර ගන්න බෑ හරි එතකොට අපිට ගන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාව වලට 2 සහ 3 එහෙනම් ඔතන ඒ දෙන්න දෙනවා 11කුයි 10කුයි කියලා කියන්නේ 21ක් එනවනේ එහෙනම් රෝම ඉලක්කම් 3ට මට ලියන්න පුළුවන් 40න් 21යි 40න් 21යි ඊගාවට රෝම ඉලක්කම් 4ෙන් අහනවා 1ට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව පුතේ 1ට වඩා වැඩි සංඛ්‍යාවක් කියලා කියන්නේ 2 3 4 2 3 4 නේද 2 3 4 එහෙනම් එතන ඉන්නවා 3 දෙනෙක් පරිස්සමෙන් එකතු කරලා බලන්න
එකට වඩා වැඩි කිව්වම මේ තුන් දෙනාමයි කියන්නේ 11යි 10යි 11යි 10යි 11යි එකතු කරාම අපිට එනවා දරුවනේ 32යි කියලා එනවා එහෙනම් එන්නේ 40න් 32යි ඔන්නෝමයි පැහැදිලිද හරි අඩුපාඩු තියෙනවා නම් හදාගන්න හොඳයි දැන් අපි ඔන්න සම්භාවිතාවේ තනියම ගණක් හදුවා හරිද දැන් මම ඔය හදපු ගණන් දෙකේම තියෙන එකම පරීක්ෂණය 40 වතාවක් කොහොම කරලානේ තියෙන්නේ හරිද එහෙම නැතුව එක වතාවක් විතරක් පරීක්ෂණය කරලා සම්භාවිතාව හොයලා ගන්නුත් එන්න පුළුවන් මම දැන් ඒ වගේ ගණක් හදන්න යන්නේ හරි ලියා ගන්නකො ප්‍රශ්න අංක 3 තුන්වෙනි ප්‍රශ්නය මම ඒකත් ප්‍රශ්න කිම්බ දෙන්නම් ඈ ප්‍රශ්න කිම්බ දෙන්නම් හරිද හරි ලියන්න මෙහෙම එකේ සිට අටතෙක් අංගයේ දු එකේ සිට අටතෙක් අංකයේ දු එක සමාන කාඩ්පත් අටකින් එකේ සිට අටතෙක් අංකයේ දු එක සමාන කාඩ්පත් අටකින් එක සමාන කාඩ්පත් අටකින් කාඩ්පතක් පේරීමේ පරීක්ෂණයේ කාඩ්පතක් තෝරා ගැනීමේ පරීක්ෂණයේ संभाविताक्षण අංක පහළ ලැබීමේ සම්භාවිතාව සොයන්න. අංක පහළ ලැබීමේ සම්භාවිතාව සොයන්න. රෝමිලක්කම් එක අංක පහළ ලැබීමේ සම්භාවිතාව සොයන්න. හරි. ඔන්න ඔතනදී මේ ප්‍රතිපලයේ සිදු කරලා දීලි පුතේ එක වාර ගන්නයිනේ එක පාරයි. එතකොට ඔතනදී සම්භාවිතාව හොයන්න අපි අර ඉස්සලා ක්‍රමයට වඩා පොඩි වෙනස් ක්‍රමයක් භාවිත කරන්න. දැන් මට හොයන්නුනේ අංක පහළ වීමේ සම්භාවිතාවනේ. අංක පහළ වීමේ සම්භාවිතාව තමයි මට හොයන්නුනේ. ඔතන ගොඩක් හොඳයි මුලින්ම ඕගොල්ලෝ කොහේ යන්න තැනක පැත්තක ලැබෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිපල ටික පොඩ්ඩක් ලියා ගන්නවා නම්. නිකන් උනා ලියා ගන්න. මේ දිනේ ලැබෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිපල ටිකනේ. ඕක තමයි ලැබෙන්නේ. හරි එකේ ඉඳන් අට දෙක නංග දාලා තියෙන්නේ. හරි. අංක පහළ ලැබීමේ සම්භාවිතාව ගැන ඔයගොල්ලෝ මෙහෙමයි. එතන ඔයගොල්ලෝ පහළ ලියන දැන් මෙතන මුළු වාර ගණනක් තියන්න බෑනේ එකපාරයි පරීක්ෂණය කරන්නේ. ඒ නිසා මෙතෙන්ට එන්නේ දරුවනේ තියෙන මුළු ප්‍රතිපල ගණන ප්‍රතිපල කීයක් තියෙනවද කියන එක තමයි මෙතෙන්ට එන්නේ. දැන් මේ පරීක්ෂණේ නම් ඕගොල්ලන්ට පේනවා තියෙන මුළු ප්‍රතිපල ගණන වෙන්නේ 8යි. නේද? තුරේ යා තමයි පහළ දෙන්නේ. උඩට එන්නේ අංක පහ ඇති වාර ගන්න එක ලියා ඇති වාර ගන්න. එහෙම නැත්නම් අංක පහ ලැබිය හැකි වාර ගන්න. මම මෙහෙම ලියන්නම්. අංක පහ ලියා ඇති වාර ගන්න. ඕකේ අංක පහ ලියලා තියෙන කාඩ් කීයක් තියෙනවද කියන එක තමයි කියන්නේ. නේද? දැන් අපිට පේනවා මේක ඔක්කොම කාඩ් එහෙම නැත්නම් මුළු ප්‍රතිපල තියෙනවා 8ක් නේ 8ක් තියෙනවනේ හැබැයි ඔගේ අංග පහ ලියලා දිනේවා කීයද තියෙන්නේ එකයි නේ එකයි එකයි දිනේ එහෙනම් උත්තරේ මේ කීයද 8න් එකයි පොඩ්ඩක් මෙයා වෙනස් වුණා මුළු වාර ගාන නෙමෙයි දැන් ඉන්නේ දැන් ඉන්නේ මුළු ප්‍රතිපල ගාන ඇයි දැන් වාර කියන්නේ වාර එකයි නේ කරන්නේ එකපාරයි පරීක්ෂණේ කරන්නේ දැන් ඔය ඔය පරීක්ෂණ වල වෙනස තේරෙනවා මෙහෙම අර එකම පරීක්ෂණේ ගොඩ වතාවක් කරනකොට අර වගේ වගුවක මේ පාටින් මෙච්චරයි මේ පාටින් මෙච්චරයි මේ පාටින් මෙච්චරයි කියලා වගුවක ගහලා දෙනවා
මෙයාගේම වගු නැහැ පරීක්ෂණේ තියෙනවා ඕගොල්ලෝ මුළු ප්‍රතිඵල ගන්න හොයා ගන්න පරිස්සමින් හොයාගෙන ඒ අදාළ කෙනාට දාලා කී පාරක් කිරිවිලා තියෙනවද කියලා බලන්න දැන් නිකන් හිතන්නකො මේ ගාන මෙහෙම දුන්නයි කියලා චූට්ටක් අහගන්න ඈ අපි දුමු අපේ කරුමිට මේකේ හතර ඉලක්කම නැති වෙලා පහේ ඉලක්කම් දෙකක් දුන්නයි කියලා හිතන්නකො ගාන කියනවා ඒක කොහොම දුන්නා දැන් ඔක්කොම ප්‍රතිඵල 8යි වෙනස් වෙන්නේ නැහැ නේ දැන් කිව්වනම් පහේ ඉලක්කම වාර කීයක් තියෙනවද දෙකක් තියෙනව නේද එහෙනම් කීය දෙන්නේ 8න් 2යි පැහැදිලි නේද 8න් 2යි ඔව් හරි හොඳයි දැන් දුන්නේ කොහොමනේ හා හරි අපි මේක ලියාගමු උත්තරය ආපු විදිහ මේ විදිහටම ලියාගමු හරි මම ඊතුන ලියාගෙන ඉවරයි කියලා දැන් මම දෙන්නම් ඊගා ප්‍රශ්නය රෝම ඉලක්කම් 2 අංක 3 ලැබීමේ සම්භාවිතාව සොයන්න 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 මේක ලීලී ඉන්න ඕනේ අපි උත්තර විතරක් දාමු ප්‍රශ්නයක් නෑ මම අර පළවෙනි ගානින්ද ලිව්වේ ඒක ඈ හරි ඉක්මනට හදන්න බලන්න හොඳයි අපි බලමු නේද ඔක ලියන්න මහ වෙලාවක් නැහැ නේ ඉතින් ඔක්කොම ප්‍රතිඵල 8යි දැන් මෙයා වෙනස් වෙන්නේ නැහැ පුතේ මුළු ගානට ඔක්කොම ප්‍රතිඵල ගාන මුළු ප්‍රතිඵල ගාන හරියට හොයාගත්තොත් හරි ඒක වෙනස් වෙන්නේ නැහැ මුළු ප්‍රතිඵල 8යි නේද ඉතින් ඕකේ එකම එක අවස්ථාවයි නේ ඔක ලැබෙන්න පුළුවන් නේද එහෙනම් කීය දෙන්නේ අපිට 8න් 1යි 8න් 1යි රෝම ඉලක්කම් 3 රෝම ඉලක්කම් 3 ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න අපි හොයන්න බලන්න අරි බලමු ඕකේ මුළු ප්‍රතිඵල ගානින්නේ 8යි දැන් අහන්නේ ඔත්තේ සංඛ්‍යානේ අපිට මෙතනින් බැලුවොත් මේ පැත්තට ලියාගත්තොත් තියෙන chance එක ඔන්න ඕකයි ඔත්තේ සංඛ්‍යා කීයක් තියෙනවද කියලා අපිට පේනවා මේ තුමේ 1යි 2යි 3යි 4යි නේ එහෙනම් කී උත්තරේ එන්නේ 8න් 4යි 8න් 4යි පැහැදිලිද හරි ප්‍රෝමිලක්කම් 4 සම චතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න සම චතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න හරි බලමු මෙතන සම චතුරස්‍ර සංඛ්‍යා කියලා කියන්නේ අර එක්වරක් එක 1යි දෙවරක් දෙක 4යි යවන්නේ අපිට මේ විතර අපිට හම්බෙන්නේ එක්වරක් එක 1 තියෙනවා දෙවරක් දෙක 4 තියෙනවා තුන්වරක් තුන 9 නෑ නේ එක තියෙන එතනින් එහා එහෙනම් දෙන්නයි හම්බෙන්නේ එහෙනම් උත්තරේ කී දෙන්නේ උත්තරේ වෙන්නේ 8න් 2යි උත්තරේ වෙන්නේ 8න් 2යි ඊගාඩම මහන් ප්‍රශ්නේ තමයි ප්‍රෝමිලක්කම් පහම මම හිතන්නේ සම චතුරස්‍ර සංඛ්‍යාවක් නොලැබීමේ සම්භාවිතාව සොයන්න සම චතුරස්‍ර සංඛ්‍යාවක් නොලැබීමේ සම්භාවිතාව සොයන්න සම චතුරස්‍ර සංඛ්‍යාවක් නොලැබීමේ සම්භාවිතාව සොයන්න හරි සර් හදන්න බලන්න හොඳයි නොලැබීමනේ මම කව නොලැබීමන කලින් ලැබීම හොයාගන්න කියලා ලැබීම අපි කලින් හෙව්වා 8න් 2යි කියලා නේ 8න් 2ක් ලැබෙන්න පුළුවන් නම් මෙතනුත් වෙනවා නොලැබෙන්න පුළුවන් ඒවා 6ක් තියෙනවා නේ එහෙනම් නොලැබීම කී දෙන්නේ නොලැබීම එන්නේ 8න් 6යි නොලැබීම එන්නේ 8න් 6යි පැහැදිලිද ඕගලන්ට පේනවා දැන් මේවා අමාරු දේවල් නෙමෙයි මේවා බොහොම ලේසි දේවල් අපිට ලේසි පාඩම් ඉක්මනින් කරගන්න පුළුවන් පාඩම් හොඳයි එහෙනම් මම හිතනවා ඔයගලන්ට සම්භාවිතාව පාඩු පිළිබඳ තිබ්බ ගැටළු හෝ ප්‍රශ්න තිබ්බ නම් ඒ සියල්ලම විසඳෙන්නේ නැති කියලා. ඉතින් ඔයගලන්ට පුළුවන් තව මොනවා ඔයගලන්ට ප්‍රශ්න හෝ ගැටළු තියෙනවා නම් මේ පාඩම සම්බන්ධව මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න පුළුවන් ඔයගලන්ට. ඒතර මම ඒවට අවශ්‍ය විසඳුම් ලබා දෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරලා තියාගන්න. ඒතර මේ වගේ වීඩියෝස් අපි YouTube එකට දාපු ගමන් ඔයගලන්ට නරඹන්න පුළුවන්. එහෙමනම් අපි අට ශ්‍රේණියේ තවත් පාඩමක් සමගින් ඉතා ඉක්මනින් ඔබව හමු වෙනනම් එතෙක් ඔබට අයිබුවන්.